මිහින්තලේ රාජමහා විහාරයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩමවවදාළ සියලුම ගරුතර ස්වාමින් වහන්සේලාගෙනුත් අන් ආගමික පූජකතුමන්ලාගෙනුත් අවසරයි. විනාඩි 10ක පමණ කාලයක් තියෙන නිසා මං කෙටියෙන් මූලික කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා කරන්නම්. පළවෙනි දේ තමයි මම රටේ ජනතාවට අනතුරු අඟවන්න මට සිද්ධ වෙලා තියෙනවා. 2020 පාර්ලිමේන්තුවට ගිය පළවෙනි දවසේ කරපු පළවෙනි කතාවේ අපි කිව්වේ ඒ වකට ආණ්ඩුවට කරුණාකරලා මේ රටේ මිනිස්සුන්ව රටේ ආර්ථිකය විනාශ කරන්නේ නැතුව මිනිස්සුන්ව දරිද්‍රතාවයට ඇදලා දාන්න නැතුව රට බංකොලොත් වෙන්න කලින් එදා ඒ මුහුණ දෙමින් තිබිච්ච ප්‍රශ්නේ විසඳ ගන්න ජාත්‍යන්තර මූල අරමුදල සමග සාකච්ඡා කරන්න කියලා. 17 පතාවක් පාර්ලිමේන්තුවේදී මම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. සමාවෙන්න මට මේ අවස්ථාවට ආරාධනා කරපු ජේසි අලවතුවල මහත්මයා ඇතුළු මෙතන ඉන්න සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා අනිත් දේශපාලන සියලු අධිකාරීන් අවසරයි. ඒ වෙලාවේදී ඔවුන් මට කිව්වා ඔයා දන්න කෙංගෙඩියක් නැහැ කටවහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා. අවසානයේදී මොකද වුනේ? රට බංකොලොත් වුණා. ලක්ෂ 30කට සීමා වෙලා තිබිච්ච දුප්පත්කම ලක්ෂ 70කට වැඩි වුණා. අපේ ගෞරවය ලෝකෙම නැති කරලා දැම්මා. අපිට කන්න වොන්න ලයිට් එක නැති කරලා මහා විශාලය ප්‍රශ්නයකට ඇදලා දැම්මා. දැන් මේ යන ක්‍රමවේදය ගැන බොහෝ දෙනාට බොහෝ දේවල් කියන්න තියෙනවා, විවේචන තියෙනවා. අපිත් එක්ක ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ජාතික ජන බලවේගයේ කණ්ඩායම මේ දවස්වල කියනවා ඔවුන්ට හැකියාවක් තියෙනවා කියලා. මේ දවස්වල ජාත්‍යන්තරයත් සමග ලංකාව විසින් කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අලුතෙන් පටන් අරගෙන ලංකාවට වාසිදායක වෙන විදියට නැවතත් මේ වැඩේ ඉදිරියට අරගෙන යන්න. මිත්‍රවරුනි, ඒ ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් ගිය සතිය ලංකාවට ආවා. ඇවිල්ලා බොහෝ දෙනා සමග සාකච්ඡා කරලා සිකුරාදා යනකොට අපිටත් වෙච්ච දේ කිව්වා. ඔවුන් අපිට කිව්වේ ඔවුන්ට විශ්වාස කරගන්නවත් බැහැ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම ඔවුන්ට කියපු දේ කියලා. ඔවුන් කියලා තියෙනවා අපි ණය ප්‍රතිව්‍යුහගත කරනකොට යම් යම් පුද්ගලයන්ට යම් යම් විදියකටත් අනිත් පුද්ගලයන්ට වෙන විදියකටත් තමයි ඔවුන් සලකන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. ජාත්‍යන්තරය පිළිගත්ත ජාත්‍යන්තර මූල අරමුදල සහ සියලුම අපිට ණය දීපු කණ්ඩායම් අතර වෙච්ච එකඟතාවයේ අනුව comparability of treatment කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සියලු දෙනාටම එක විදියට සාධාරණත්වයෙන් සැලකිය යුතුයි කියලා. කිසිම විදියකට යම් කණ්ඩායමකට ණය ප්‍රතිව්‍යුහගත කරනකොට ඔවුන්ගේ කපා හැරීම 120ක් නම් තවත් කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගත කිරීමේදී කපා හැරීම 10%ක් වෙන්න බෑ. අපිට ඒක ඉංග්‍රීසියෙන් කියනවා පරිපාසු කියලා. එහෙමත් නැත්නම් everyone is equal කියලා. එතකොට ඔවුන් අපෙන් අහනවා අඩුම ගානේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික දේවල් දන්නේ නැති කණ්ඩායමක්ද විශ්වාස කරන්නේ ඔවුන්ට පුළුවන් කියලා මේ තියෙන වැඩපිළිවෙලට විකල්ප වැඩකිවිලක් ඉදිරිපත් කරන්න කියලා. මට කියන්න සිද්ධ වෙනවා මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ යම් විදියකට ඔවුන්ගේ මේ කිසිම මෙච්චර කාලයක් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සමග කිසිම සම්බන්ධයක් තිබිත් නැති කණ්ඩායමක් ඇවිල්ලා මේ යන වැඩපිළිවෙල අවුල් කරගත්තොත්
දෙදස් විසි දෙකේ රට වැටිච්ච තැන්ට වඩා නරක තැනකට මේ රට වැටෙනවා කියලා. ඒ නිසා පුද්ගලයෝ තමන්ට මොනවා කිව්වත් තමන් ඒ දේ අහනකොට කල්පනා කරලා බුද්ධිමත්ව කල්පනා කරන්න කියලා මං ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා. එක කාරණයක් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ තමයි ඊයේ පෙරේද අන්තර් සමාගම් සේවක සංගමේ කතා කරනකොට NPP එකේ නායක අනුර කුමාර දිසානායක මහතුමා කියනවා පුද්ගලික අංශයට ඔහු උදව් කරන්න සූදානම්. පුද්ගලික අංශයේ කර්මාන්ත ශාලා හරහා තමයි රැකියාවල් නිර්මාණය වෙන්නේ කියලා. හැබැයි ඔහු කියනවා ඒ අතරම ඔවුන් සේවකයන්ගේ පඩි මාස 6න් 6ට වැඩි කරන්නත් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා. ඒකට සූදානම් වෙන්න ඕනේ කියලා. හැබැයි ඒ සමුළුවේම JVP එකේ නායක ලාල්කාන්ත මහත්තයා කතා කරලා කියනවා, අත්ත වශයෙන්ම තර්ජනයක් වගේ මට නම් ඇහුනේ. ඔහු කියනවා පළවෙනි වතාවට තමයි පීඩිත පන්තියේ පාලකයෝ මේ රටේ පාලනය ලබා ගන්නෙ. ඒ නිසා පීඩකයන් පාලනය කරපු කාලය ඉවර වෙනවා, සාධාරණ පාලනයක් ලැබෙනවා. හැබැයි එතෙන්දී ඔවුන් කියන්නේ සේවකයන්ට ලැබිය යුතු ඒ ප්‍රතිලාභ පීඩකයන් විසින් කොල්ල කාලා තියෙනවා. මේ වචනේ ගැන මං හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනේ. කොල්ල කාලා තියෙනවා. ඒ නිසා මීට පස්සේ මේ ආයතනවල ප්‍රධානීන්ට සේවකයට ලැබිය යුතු දේවල් කොල්ල කන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ කියලා. අතවසෙම මේ වෛරයක් පතුරන්නේ අපේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදය හරහා අපි සේවකයන්ටත් ආයෝජකයන්ටත් ගෞරවයක් ලබා දෙනවා. කොහොමද රජය ආයෝජකයා සහ සේවකයා සැමට ජයග්‍රහණය දෙන විදියට තර්ජනය කරන්නේ නැතුව කර්මාන්ත ශාලා ඉස්සරහට අරගෙන යන්න කියලා. අතවසෙම මීට කලින් කතා කරපු කතියේ කිව්වා මේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලා ඇති කිරීම පිළිබඳව අපි යහුසුලව වැඩ කරන්න ඕනේ, අපි ඒකට ප්‍රමුඛතාවය දෙනවා කියලා. මේ JVP එකේ කණ්ඩායම මේ ළඟදි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩුවක් දැම්මා. ඒ නඩුව දැම්මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙටුම්පතට විරුද්ධව. ඒ නඩුවේ තියෙනවා විදේශ ආයෝජකයෝ එනවා නම් ඔවුන්ට යම්කිසි දිරිගැන්වීමක් දෙනවා නම් කර්මාන්ත ශාලාවක් හදන්න ඒක කරන්න බෑ කියලා. සමහර වෙලාවට ඔබ මං කියන දේ විශ්වාස නොකරන්න ඉඩ තියෙනවා. මොකද එච්චරට ඒක පසුගාමී දෙයක්. හැබැයි ඔවුන් කියනවා ඔවුන්ට යම්කිසි විදියක දිරිගැන්වීමක් දෙනවා නම් අනිත් කට්ටියට වඩා ඒක විවස්ථාවට පටහැනි. ඒ නිසා එවැනි දෙයක් කරන්න ඔවුන්ගේ පාලනයක් යටතේ ඉඩ දෙන්න විදියක් නැහැ කියලා. මිත්‍රවරුනි, අපේ රට දියුණු කරන්න නම් අපිට කර්මාන්ත ශාලා ඇති කරන්න නම් අපේ රටේ වෘත්තීය අවස්ථා බිහි කරන්න නම් ව්‍යවසායකයන්ව ගොඩ ගන්න නම් ව්‍යවසායකයන් තව ඇති කරන්න නම් අපිට විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. අපිට ලෝකෙත් සමග සම්බන්ධ වෙනවා. අද ලෝකේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා හාන් කවිත්‍යයක්වත් දැනුමක් නැති පුද්ගලයෝ මේ වාගේ කතා කියනකොට ඔබලාට විශ්වාස කරගන්න වෙයි. කොයි ආකාරයෙන්ද ලංකාව ඔවුන්ගේ අතට බැරි වෙලාවක්වත් ගියොත් රට දියුණු කරන්න කියලා. අවසාන වශයෙන් මං කියන්න කැමතියි ඇන්ටන් මාකස් ඒ වෘත්තීය සංගම් නායකයා සජිත් ප්‍රේමදාස මහතුමාට හදිසි ලියුමක් සැප්තැම්බර් 5 වෙනිදා ලබා දීලා තියෙනවා. ඒකට වෘත්තීය සමිති 11 දෙනෙක් අස්සම් කරලා තියෙනවා. ඒකේ ඉන්නවා ඇන්ටන් මාකස් මහතුමා ඉන්නවා, ඒකේ ඊට පස්සේ ඉන්නවා සමින්ද පෙරරා මහතුමා, ලෙස්ලි දේවේන්ද්‍ර මහතුමා, මුතු ලිංගම් මහතුමා, පාලිත අතුකෝරාල මැතිතුමා, එස් ප්‍රභාකරන් මැතිතුමා, එස් ෆ්‍රාන්සිස් මැතිතුමා, එස් මුරුගාය මැතිතුමා, විජේසේකර මැතිතුමා, විජයකුමාරන් මැතිතුමා සහ පියතිස්ස මැතිතුමා. මොනවද මොවුන්ගේ ඉල්ලීම්? මොවුන් කාරණා පහක් අපිට ඉදිරිපත් කළා කියලා තියෙනවා ඍජුවම මේ ප්‍රශ්න පහට උත්තර දෙන්න කියලා. මේ ප්‍රශ්න පහ තමයි විශ්‍රාමික
Vedakarala Seven, Ivatan Vishramikyange, Vishramika Vadubata, Ematatang, Arthasadhakayata, Karanne Mokadda Kiyala, Obalage, Riju Pilutara. Oun Ahala Tiyenawa, Ekata Gewana, Badu Sambandhayen Saha, Samasta Badu Pilibandawa, Ape Wedapiliwala Mokadda Kiyala. Metana Deerghawa Sakatcha Karanna Hakiyawak Naha, Namuth Mama Aragena Aawa, Ape Blueprint Wedasatahana. Me Blueprint Wedasatahane, Rijuwama Kiyala Tiyenawa. කොයි ආකාරයටද අපි සේවකයන්ගේ සහ ඒ සියලු අරමුදල් වලට ගහන බදු සංශෝධනය කරන්න කියලා දෙවෙනුව වුණ අහලා තියෙනවා අර්ථසාධක අරමුදලේ විනිවිදභාවයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒට තව විනිවිදභාවය වැඩි කරන්න සංශෝධනයක් ගේනවාද කියලා අත්ත වශයෙන්ම අපි මේ ලියකියවිල්ල ඉදිරිපත් කරේ 4 වෙනිදා මේ ලියුම අපිට ලැබෙන්නේ 5 වෙනිදා නමුත් මේ හතර වෙනිදා ඉදිරිපත් කරපු ලියුමේ ඒ පිළිබඳව ඍජුවම අපි සාකච්ඡා කරලා තියෙනවා සාකච්ඡා කරලා කියලා තියෙනවා අර්ථසාධක අරමුදලේ විනිවිදභාවයේ වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය නීති වෙනස් කරනවා කියලා ඊළඟට ඔවුන් කොටස් වෙළඳපොලේ සහ බැඳුම් කර වෙළඳපොලේ අර්ථසාධකය ඒ අර්ථසාධක අරමුදල අවභාවිතාව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අපෙන් අහලා තියෙනවා අපි මොකද ඒකට කරන්න අපේ වැඩපිළිවෙල මොකද්ද කියලා ඒ සම්බන්ධයෙන්ොත් අපි මේ වෘත්තීය සමිතිය 11 දෙනාට කියන්න කැමතියි අපි ඍජුවම සඳහන් කරලා තියෙනවා කොයි ආකාරයෙන්ද ඒ අර්ථසාධක අරමුදල අවභාවිතා කරපු කට්ටියට දඬුවම් දෙන්නේ ඉන් ඉදිරියට කොහොමද අපි අර්ථසාධක අරමුදල ඒ විදිහට අවභාවිතා නොකරන්න වැඩි කටයුතු කරන්න කියලා අවසාන වශයෙන් නොන් අහලා තියෙනවා ඔබලා වසර 3න් 3ට අර්ථසාධක අරමුදලේ ව්‍යෝහාරික විගණනයක් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා අත වශයෙන්ම මේ වැඩපිළිවෙලේ ඒ සම්බන්ධෙනුත් කතා කරලා තියෙනවා. ඒ නිසා මට කියන්න ඕනේ මෙච්චරයි. අපි තැන් තැන් වලට ගිහිල්ලා බොරුවට කරන්න බැරි දේවල් සම්බන්ධයෙන් කතා කරන්නෙත් නැහැ. අපි ගිහිල්ලා සේවකයන්ව ඒ රැකියා ලබා දෙන ආයෝජකයන්ට වෛරය පතුරවන්නෙත් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ආයෝජකයෝ සේවකයෝ ඔක්කොම එකතු කරලා සියලු දෙනාටම ජයග්‍රහණයක් ගේන සැමට ජයත් වෙන සජිත් ප්‍රේමදාස මහතුමාගේ රජයක් පිහිටවන්න ඒ සඳහා ඔබ සියලු දෙනාගේම ආශිර්වාදයේ සහ අවශ්‍ය උපකාරය ලබා දෙන ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි